සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ඒවකෝ කෝචි භික්කවේ අතීත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා යන් ලෝකේ පියරූපං සාතරූපං තං අනිච්චතෝ අද්දක්කුං දුක්ඛතෝ අද්දක්කුං අනත්තතෝ අද්දක්කුං රාගතෝ අද්දක්කුං බයතෝ අද්දක්කුං යේ තණ්හා පජන්සු තේ උපදීං පජන්සු යේ උපදීං පදන්සු තේ දුක්ඛං පජන්සු යේ දුක්ඛං පජන්සු තේ පරිමුච්ඡින්සු පරිමුච්ඡින්සු ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමිච්ඡුන්සු දුක්ඛස්මාති වදාමි. ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් දේශනා කරන ලද නිර්වාණ ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයන් නිරතී සිටින ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි, දරුවනි, දැරියනි, අද දිනය 2019 මැයි 27 වෙනි සඳුදා. අපි මේ 27 සඳුදා හෙට 28 අඟහරුවාදා යන දින දෙකේ අපි මේ දන්සභා මණ්ඩපය පවත්වන වැඩමුළුවක් හැටියට අපි දැන් මේ 27 වෙනි සඳුදා උදේ වරුවේ කෙරෙන දෙවන දේශනය හැටියට අපි මේ මාතෘකාව ගන්නවා. සම්මසන සූත්‍රය සංයුත්තනිකායේ 2, සම්මසන සූත්‍රය සංයුත්තනිකායේ 2 අපි තෝරගන්න සූත්‍රය එකයි. මේක මම නැවතරක් කියන්න, මේ සූත්‍රය මෙන්න මෙහෙමයි. ඒවකෝ කෝචි භික්කවේ අතීත මද්දානං සමනාවා බ්‍රාහ්මනාවා යන් ලෝකේ පියරූපං සාතරූපං තං අනිච්චතෝ අද්දක්කුං දුක්ඛතෝ අද්දක්කුං අනත්තතෝ අද්දක්කුං රාගතෝ අද්දක්කුං බයතෝ අද්දක්කුං යේ තණ්හා පජන්සු තේ උපදීං පජන්සු යේ උපදීං පදන්සු තේ දුක්ඛං පජන්සු යේ දුක්ඛං පජන්සු තේ පරිමුච්ඡින්සු පරිමුච්ඡින්සු ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමිච්ඡුන්සු දුක්ඛස්මාති වදාමි. මේ සිංහල තේරුම තමයි, මහණෙනි, සියලු කල්හිම යමෙක් ලොව සියල්ලෙහි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අනිත්‍ය ලෙස දකින්නේද දුක්ඛයන් ලෙස දකින්නේද නොපවත්නා ශූන්‍ය ස්වභාවයන් ලෙස දකින්නේද රාග වශයෙන් දකින්නේද බය වශයෙන් දකින්නේද ඒ වගේම හෙතෙම තෘෂ්ණාව අතහරි උපදි යන්නේ නැවත නැවත ඉපදීමට හේතුව අතහරි යමෙක් උපදි අතහරිද හෙතෙම දුක අතහරි යමෙක් දුක අතහරිද හෙතෙම ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් යන සියලු දුක් කන්දරාවෙන්ම මිදුනේයයි කියමි කියලා මෙන්න මේ අපේ තථාගත අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ සම්මසන සූත්‍රය සංයුත්තනිකායේ 2 කියන සූත්‍රයෙන් දේශනා කරනවා. මෙහිදී මේ සම්මසන කියන්නේ විමසුම, විමර්ශනය කිරීම. කුමක් පිළිබඳවද? අපි මේ යන සසර ගමන පිළිබඳ විමර්ශනය කිරීම තමයි සම්මසන සූත්‍රය කියලා කියන්නේ. මෙහිදී සාත රූපං කියලා කියන්නේ මధుර ලෙස ගන්නා රූප. මధుර රූප ලෙස ගැනීම. අද්දක්කුං කියන්නේ අද්දකීද. පජන්සු කියලා කියන්නේ අතහරීද. උපදි කියන්නේ නැවත ඉපදීමට හේතු වන දෙය. කියන්නේ අවිද්‍යාව. පරිමුච්ඡින්සු කියලා කියන්නේ මිදේ, ඉවත් වේ. දුක්ඛස්මාති කියලා කියන්නේ දුකෙන් දුකෙන් සංසිඳේ. සම්මසන කියලා කියන්නේ සම්මර්සණය කරේ, විමසුම් කරේ කියන කරුණු තමයි මම මේ ගාථාවට අදාළේ පාළි වචන වල
අරුත පොඩ්ඩක් පැහැදිලි කරේ. දැන් අපට ඔන්න බුදුපියාණන් වහන්සේ මේ අමාමහ නිවන පිණිස දේශනා කළ මේ පරමාර්ථ ධර්මයට අදාළ කරුණු, වටිනා කරුණු අනාවරණය කිරීමක් තමයි මේ සම්මසන සූත්‍රයෙන්, මේ සංයුතිනිකාය දෙක සම්මසන සූත්‍රයෙන් අනාවරණය කරන්නේ. අපි හැමෝම දන්නවා අපේ බුදුපියාණන් වහන්සේ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදී සසර දුකෙන් මිදීම පිණිස තමයි ධර්ම දේශනා කළේ. මීට වසර 2600කට පමණ පෙර සමහර පතපොතේ සඳහන් වෙනවා මේ 2608ක් කියලා. කොයි හැටියෙදත් සාමාන්‍ය ගණන ගත්තාම වසර 2600කට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 5වෙනි 6වෙනි සියවස අතර තමයි මේ බුදුපියාණන් වහන්සේ මේ කරුණ අනාවරණය කිරීම කරේ. මෙහිදී අපිට උන්වහන්සේ මේ කරුණ අනාවරණය කරද්දී ඉතා පැහැදිලි මෙන්න මේ දුකෙන් නිදහස් වීම පිණිස උන්වහන්සේ අනුගමනය කළ ඒ ගමන් මඟ පිළිබඳවත්, කෙසේද ඒ අනුගමනය කළ ගමන් මඟ පිළිබඳව අපි ටිකක් අධ්‍යයනය කළ යුතු වෙනවා. මොකද හේතුව මේ දුකෙන් නිවැරදිව, පැහැදිලිව, ස්ථිරවම නිදහස් වීම පිණිස අපිට කරුණු අනාවරණය කරමින් මඟ පාදාදීම් කළේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි. අපි දන්නවා එදා භාරතේ ගත්තාම මුනිවරු රාශියක් හිටියා. ඒ මුනිවරු පැහැදිලි කළේම මේ මනස පවත්වමින් සසර ගමනේ යාම පිළිබඳ කරුණ අනාවරණය කිරීම වගේක් කරා. නමුත් අපේ බුදුපියාණන් වහන්සේ සිද්ධාර්ථ තවුසා හැටියට පුරා වසර 6ක් තිස්සේ ඒ ගමන් මගවල් පිළිබඳ ඒ මුනිවරුන්ගේ ධර්ම කරුණු ගැන ඒ ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනයන් කරලා එහි ප්‍රතිඵලයක් නොලැබුණ තැන උන්වහන්සේ ගයා සිරසේ ඔය නේරංජන නදීතර ඒ බෝධි මූලයට ඇවිල්ලා එතෙක් කල් කිසිවෙක් නොකළ පරීක්ෂණයක් කරා. ඒ එතෙක් කල් කිසිවෙක් නොකළ පරීක්ෂණය තුළින් උන්වහන්සේ අනාවරණය කරගත්තේ මෙන්න මේ ස්ථිරවම, පැහැදිලිවම මේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුකෙන් නිදහස් වීම පිණිස අනුගමනය කළ යුතු ගමන් මඟ පිළිබඳව තමයි උන්වහන්සේ කරුණ අනාවරණය කළේ. මෙහිදී උන්වහන්සේ යන්න ඒ කරුණ අනාවරණය කරේ ප්‍රත්‍යක්ෂ දැකීමක්, අත්දැකීමක් පදනම් කරගෙන තමයි මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව හඳුනාගත්තේ. ප්‍රත්‍යක්ෂව දැක්කේ ඒ යථාර්ථවාදී හඳුනා ගැනීම, යථාර්ථය හඳුනා ගැනීම කළේ සිදුුණේ කොතනදීද? ගයාවේ බෝධි මූලයේදී. එතකොට අපි හැම දේශනාවකදීම උන්වහන්සේ ගයාවේ බෝධි මූලයේදී ඒ ලැබූ අත්දැකීම පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්නේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය උඩුකුරුණේ ඒ අපේ සිද්ධාර්ථ උත්තමයා ඒ ගයාවේ බෝධි මූලයේදී කරන ලද ඒ පරීක්ෂණය තුළින් ලැබූ ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම පදනම් කරගෙන තමයි ඒ මේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුකෙන් නිදහස් වීම පිළිබඳව මේ ගමන් මඟ විවෘත වුණේ. බුද්ධ ශාසනය විවෘත වුණේ එතනින්. එතකොට ඒ නිසාම අපි ඒ කරුණ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට අපි දැන් ජීවිත ගත කරද්දී අපි මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන 6 භාවිත කරනවා. ඒ වගේම බාහිර ලෝකයේ තිබෙන වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප අපි හඳුනා ගන්නවා. එතකොට මේ ආයතන 6 භාවිත කිරීම තුළින් කරන එකම දේ මොකක්ද? මේ බාහිර ලෝකයේ හඳුනා ගැනීම. එතකොට ඔන්න ඔය කරුණු නොදැන අපි මේ ආයතන එක්ක සම්බන්ධ වෙලා මේ බාහිර ලෝකයේ හඳුනා ගමනේ ගනිමින් විඳ විඳා යන ගමන තමයි සංසාර ගමන හැටියට බුදුපියාණන් වහන්සේ අපිට හඳුන්ලා දුන්නේ. සංසාර ගමන.
එක බුදුපියන් වහන්සේ අඳුල දුන්නට පස්සේ අපිටත් වැටහෙනවා අපි ඇසට ගැටෙන වර්ණ රූප විඳ විඳා යනකොට, ඒ වගේම කනට ගැටෙන ශබ්ද රූප විඳ විඳා යනකොට, නාසයට ගැටෙන ගන්ධ රූප විඳ විඳා යනකොට කරුණු නොදැන, දිවට ගැටෙන රස රූප අපි කරුණු නොදැන විඳ විඳා යනකොට, ඒ වගේම කයට ගැටෙන ස්පර්ශ රූප අපි කරුණු නොදැන විඳ විඳා යනකොට, මනසේ පහළ වෙන මනෝ රූප අපි ඒ පිළිබඳ හරි අවබෝධයක් නැතුව කරුණු නොදැන විඳ විඳා යනකොට සංසාර ගමන සිද්ධ වෙනවා. ඒ සසර ගමනේදී මොකද වෙන්නේ? අපි ඒ වර්ණ රූප මధుර, එහෙම නැත්නම් ලස්සනයි, එහෙම නැත්නම් ඒක අවලස්සනයි, මධ්‍යස්ථයි හැටියට විඳිනවා. එතකොට අපි මధుර රූප කියන්නේ ඒකයි. මధుර හැටියට ගන්නවම කියන්නේ ප්‍රිය හැටියට ගන්නවා, ඇතමිට අප්‍රිය හැටියට ගන්නවා, එහෙම නැත්නම් මධ්‍යස්ථ හැටියට අපි ඒවා වින්දනය කරනවා. කනට ඇහෙන ශබ්ද රූපයත් අපි නිරන්තරයෙන්ම අපි විඳිනවා. අපි ඉස්සරලා තේරුම් ගන්න ඕන අපි ඉන්න තැන. එතකොට අපි ඒ කනට ඇහෙන ශබ්ද රූපයත් ඒක මිහිරි ශබ්දයක් නැත්නම් ඒ සිවද්දේ ශබ්දය අමිහිරි ශබ්දයක්, එහෙමත් නැත්නම් ඒක මධ්‍යස්ථ ශබ්දයක් හැටියට අපි විඳිනවා. ඒ වගේම නාසයට ගන්න ගන්ධ රූපය ඒක ප්‍රිය මනාප සුවඳක්, ඒක ගඳක් ආදි වශයෙන් ඒක මධ්‍යස්ථ ස්වභාවයක ආදි වශයෙන් විඳිනවා. දිවට ගැටෙන රස රූපයත් අපි ඒක පැණි රස, ඒක තිත්ත රස ආදි වශයෙන්, ඒක කාට රස, ලුණු රස ආදි වශයෙන් වින්දනය කරනවා. ඒකම කායට ගැටෙන ස්පර්ශ රූප සියල්ලමත් අපි ඒක සිනිඳුයි, ඒක ගොරෝසුයි, එහෙම නැත්නම් ඒක රළුයි, ඒක මෘදුයි ආදි වශයෙන් අපි වින්දනය කරනවා. මනසේ පහළ වෙන මනෝ රූප අපි එකක් නෑර විඳ විඳා යනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න, මේ මම කියන නිසා මේවා පිළිගන්න එපා, හොයලා බලන්න එහෙම වෙනවද නැද්ද. දැන් අපි කිසිම වග විභාගයක් නැතුව ඇහැට ගැටෙන වර්ණ රූපය අපි සියල්ල විඳිනවද නැද්ද හොයලා බලන්න. කනට ඇහෙන ශබ්ද රූප සියල්ල අපි කිසිම වග විභාගයක් නැතුව විඳිනවද නැද්ද. ඒ වගේම නාසයට ගැටෙන සියලුම ගන්ධ රූප කිසිම සොයා බැලිල්ලක් නැතුව අපි විඳිනවද නැද්ද. ඒ වගේම දිවට ගැටෙන සියලුම රස රූප අපි භාවිත කරන ආහාර පානවල සියලුම රස රූප අපි විඳිනවද නැද්ද? විඳිනවා. ඒ වගේම කයට ගැටෙන ස්පර්ශ රූප සියල්ලත් අපි ඒ ආකාරයටම ඒකේ යථාර්ථයක් විස්තරයක් මොනවාක් කරන්නද අපි විඳිනවා. වෙන අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කරන්න අවශ්‍ය වෙන්නේ ඒ විඳීමම තමයි. ඒ නිසා අපි ඒක විඳිනවා. ඒ වගේම මනසේ පහළ වෙන මනෝ රූප සියල්ල අතීතය පිළිබඳව, අනාගතය පිළිබඳව උපකල්පන, මේ වර්තමාන මේ යුගයේ වෙන සිද්ධි පිළිබඳව අපි දෙකින් දෙකට විඳිනවා. බුදුහාමුදුරුව අපිට උපදෙස් දෙනවා, භික්ෂුනි මේ සැපයි කියලා ඔබලා විඳින කරන ලබන විඳනය දුකක් හැටියට විඳපල්ලා. සුඛ වේදනා භික්කවේ දුක්ඛතෝ දට්ඨබ්බා. ඊළඟට කියනවා මේ දුක හැටියට ඔබලා දකින දෙය ගිනිහුලක් ඇවිල ගන්නා ගිනිහුලක් හැටියට දකින්න. දුක්ඛ වේදනා භික්කවේ සල්ලතෝ දට්ඨබ්බා. අදුක්ඛම සුඛ වේදනා භික්කවේ අනිච්ඡතෝ දට්ඨබ්බා ආදි වශයෙන් මේ සැප විදිය වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, ස්පර්ශ රූපය, වගේම මනෝ රූප සැප හැටියට වින්දත් ඒක ඔබලා ඒක දුකක් හැටියට දකින්න ඕනේ. ඒක දුකක් හැටියට ඔබලට දැනෙනවා නම් ඒක ගිනි ගන්නා තනක් හැටියට තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අදුක්කම සුඛ වෙන හැටියට ඔබලා ඒ වින්දනය කරනවා නම් එය අනිත්‍ය ස්වභාවයක් හැටියට ඔබලා තේරුම් ගන්න ඕනේ. ඒක දකින්න ඕනේ කියලා බුදුහාමුදුරුව සුඛ වේදනා භික්කවේ දුක්ඛතෝ දට්ඨබ්බා, දුක්ඛ වේදනා භික්කවේ සල්ලතෝ දට්ඨබ්බා, අදුක්කම සුඛ වේදනා භික්කවේ අනිච්ඡතෝ දට්ඨබ්බා කියලා බුදුපියාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. දැන් උන්වහන්සේ ඔය ආදිත්ත පරියාය සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. ආදිත්ත පරියාය සූත්‍රය. දැන් මේ ආදිත්ත පරියාය සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? සබ්බම් භික්කවේ ආදිත්තං, සබ්බම් භික්කවේ ආදිත්තං, කිංච භික්කවේ සබ්බං ආදිත්තං, චක්කුං ආදිත්තා, රූපා ආදිත්තං, චක්කු විඤ්ඤාණං ආදිත්තං, චක්කු සම්පස්සෝ ආදිත්තං, යම්පිදං චක්කු සම්පස්ස පත්‍යා උප්පජ්ජති වේදිතං, සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං, සෝතා ආදිත්තං, සබ්දා ආදිත්තං, සෝත විඤ්ඤාණං ආදිත්තං, සෝත සම්පස්සෝ ආදිත්තං, යම්පිදං සෝත සම්පස්ස පත්‍යා උප්පජ්ජති වේදිතං, සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං, ගාණං ආදිත්තං, ගන්ධා ආදිත්තං, ගාණ විඤ්ඤාණං ආදිත්තං. මේ ආදි වශයෙන් බුදුපියාණන් වහන්සේ ආදිත්තං කියලා කියන්නේ ගිනි ගන්නවා.
ගිනි ගන්නවා. එතකොට උන්වහන්සේ යන පැහැදිලි කරනවා ඇස භික්ෂූණි ගිනි ගන්නවා. ඇසට ගන්න වර්ණ රූපයේ ගිනි ගන්නවා. ඒ වර්ණ රූප විඥානයේ ගිනි ගන්නවා. ඒ වර්ණ රූපය විඥානය නිසා හට ගන්නා ඒ සම්පස්සය ගිනි ගන්නවා. වර්ණ රූප සම්පස්සය ගිනි ගන්නවා. ඒ සම්පස්සය නිසා ගොඩනගෙන සැප දුක්ඛ අදුක්ඛම සුඛ කියන වින්දනය ගිනි ගන්නවා. ඒ වගේම භික්ෂූණි කන නම් වූ ස්වභාවය ගිනි ගන්නවා. ඒ කනහස ස්පර්ශන ශබ්ද රූපයේ ගිනි ගන්නවා. සෝත රූප විඥානයේ ගිනි ගන්නවා. සෝත සම්පස්සයේ ගිනි. මෙන්න මේ විදිහට අපි මේ පුතඥන සත්‍යා මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය භාවිත කරලා මේ විඳ විඳා යන ගමන ගිනි ගන්නා බව බුදුපියන් වහන්සේ පැහැදිලි කරනවා. කොහොමද ගිනි ගන්න? කේන භික්කවේ ආදිත්තං. උන්වහන්සේ පෙන්නවා රාගක් ගිනා, දෝසක් ගිනා, මෝහක් ගිනා ආදිත්තන්ති වදාමි. එතකොට ගිනි ගන්න මොනවාගෙන්ද? රාගය, ద్వේෂය, මෝහය කියන මෙන්න මේ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඒ තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ජාතිය, ජරා, මරණයන, ශෝක පරිදේවි, දේවෙහි, දුක්ඛෙහි, දෝමනස්සෙහි දුක් ආදිත්තන්ති වදාමි කියලා බුදුපියාණන් වහන්සේ එතකොට අපිට පැහැදිලි. එතකොට අපි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය භාවිතා කරමින් යන ගමන සංසාර ගමන. ඒ සංසාර ගමනේදී අපි ඇසට ගැටෙන වර්ණ රූපය විඳිනකොට එතන අපි වර්ණ රූප රාගයට මැදි වෙනවා. කනට ඇහෙන ශබ්ද රූපය විඳිනකොට අපි හොඳට තේරුම් ගන්න ශබ්ද රූප රාගයට මැදි වෙනවා. නාසයට ගැටෙන ගන්ධ රූපය විඳිනකොට අපි ඒ ගන්ධ රූප රාගයට මැදි වෙනවා. දිවට ගැටෙන රස රූපය අපි විඳිනේ කරනකොට ඒ රස රූප රාගයට මැදි වෙනවා. කායට ගැටෙන ස්පර්ශ රූපය අපි විඳිනේ කරනකොට ඒ පොට්ටපුර රාගයට මැදි වෙනවා. අපි දන්නේ නැහැ. ඒ වගේම මනසේ පහළ වෙන මනෝ රූප අපි විඳිනකොට ඒ මනෝ රූප රාගයට මැදි වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම කරුණු නොදැන මේ යන ගමනේදී වර්ණ රූප රාගය, ශබ්ද රූප රාගය, ගන්ධ රූප රාගය, රස රූප රාගය, පොට්ටප රූප රාගය, මනෝ රූප රාගය කියන මේ රාග ගින්නට මැදි වෙනවා. එතනයි ඒ රාගක් ගිනා කියලා කියන්නේ. රාග ගින්න. එතන අන්න දෝෂ ගින්න. දෝෂේ කියන්නේ ගැටුම. ගැටුම මොකද්ද? සසර ගමන. සසර ගමන සැපද්ද දුකද්ද? සසර ගමන දුකක්. අන්න එතනත් ගිනි ගන්නවා. සසර ගිනි ගන්නවා කොහොමද? ජාතිය, ජරා, මරණේන, ශෝකේහි, පරිදේවේහි, දුක්ඛේහි, දෝමනස්සේහි ආදිත්තන්ති වදාමි. එතකොට අපිට ඉතාල පැහැදිලි. ඉතින් අපි මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක අපි අනන්ත විඳලා තියෙනවා දැන් මේ සංසාර ගමනේදී. අපේ දරුවෝ මැරුණා, සල්වැසියෝ මැරුණා, අම්මා මැරුණා, තාත්තා මැරුණා, හදිසියේ අපේ මිත්‍රයෝ මැරෙනවා, සමස්තයක් හැටියට අපේ රටේ අපේ හිතවත් පුරවැසියෝ මේ යනවා. මේ අපි ඒ හැම මොහොතකම ශෝකයට පත් වෙනවා. එතනයි ගිනි ගැනීම. එතකොට අර රාග ගින්නෙන් ඇවිලෙන තැනම අන්න ඒ ගැටු අර ගැටුමත් ඇති වෙනවා. දෝෂ ගින්න. දෝෂ ගින්නෙනුත් අපි මේ අපි නිරන්තරයෙන් පිච්චෙනවා. මෝහක් ගිනා. එතකොට මෝහක් ගිනා කියන්නේ මොකද? මෝහය කියන්නේ මුලාව. මුලාව මොකද්ද? අපි මේ ඇසට දකින දේ ඇත්තක් හැටියට ගන්නවා. කනට ඇහෙන දේ ඇත්තක් හැටියට ගන්නවා. නාසයට දැනෙන දේ ඇත්තක් හැටියට ගන්නවා. දිවට ගැටෙන දේ ඇත්තක් හැටියට ගන්නවා. කායට දැනෙන දේ ඇත්තක් හැටියට ගන්නවා. මනසේ පහළ වෙන මනෝ රූප සියල්ල ඇත්තක් හැටියට ගන්නවා. මෙහෙම අරගෙන අපි මේ සියල්ල මනසේ පහළ වෙන මනෝ රූප සියල්ල ඇත්තක් හැටියට ගන්නවා. මෙහෙම අරගෙන අපි මේ ඇත්තක් හැටියට යන ගමනේදී මොකද වෙන්නේ? අන්න අපි මේ සංසාර ගමනට ඉබේම මැදි වෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය භික්ෂූණි ශූන්‍ය ස්වභාවයක්, නොපවත්නා ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයක්. ඒක ඔබලා හොඳට තේරුම් ගත යුතු ස්වභාවයක් තමයි මේ ආයතන හය පිළිබඳ පරිශීලනය කරන්න හොඳට. නමුත් අපි ඒ ආර්ය පරිශීලනය හරියට නොකරන නිසා අපි අන්න ඒ මෙතන ඇස, කන, නාසය, දිව, කය, මනසෙන් සමන්විත මම ඉන්නවා කියන තැන අපි නැවතිලා ඉන්නවා. මම ඉන්නවා කියලා නැවතිලා ඉන්න තැන අපි මෙන්න මේ බාහිර ලෝකය තිබෙනවා කියන තැනට අවිල්ලා ඉන්නවා. අන්න ඒක තමයි මුලාව. මුලාව. එතකොට එහෙමනම් අපි මේ ආයතන හය කරුණු නොදැන භාවිත කරන තුරාවට
මොකද වෙලා තියෙන්නේ? අපි මෙන්න මේ රාගගින්නට මැදිලා, මේ දෝසගින්නට කියන්නේ ගැටුමට මැදිලා, ඒ කියන්නේ සංසාර ගමනට මැදිලා, ඒ වගේම මෝහගින්නට මැදිලා. මොකද මුලාව කියන්නේ ගිනි ගැනීමක් තමයි. මෙතන ගිනි ගන්න ඇයි? මේ ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තිබෙනවා, මනසක් තිබෙනවා කියන නිගමනය තුළ, මම ඉන්නවා කියන නිගමනය තුළ කටයුතු කිරීම නිසා තමයි අපි මේ බාහිර ලෝකයක් තියෙනවා, බාහිර වර්ණ රූප තිබෙනවා, ශබ්ද රූප තිබෙනවා, ගන්ධ රූප තිබෙනවා, රස රූප තිබෙනවා, ස්පර්ශ රූප තිබෙනවා, මනෝ රූප තිබෙනවා, මේ ලෝකේ තිබෙනවා, මේක සම්මතයේ සියල්ල ඇත්තක් කියන තැන ගැනීම තමයි මේ මුලාව. එහෙමනම් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට අපි මේ සියල්ල පිළිබඳව තිබෙන ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන. අවබෝධ කරලා අපි ඒකේ අනිත්‍ය ස්වභාවය, ඒ වගේම ඒකේ දුක ස්වභාවය, ඒ වගේම ඒ අනාත්ම නොපවත්නා ස්වභාවය අපි අධ්‍යයනය කරන්න ඕන. එතකොට අන්න එහෙම අධ්‍යයනය කරනනම් අපි රාග වශයෙන් දැකලා බෑ. මේ සියල්ල රාග හැටියට දැකලා බෑ. ඒ වගේම සංසාර ගමන යන ඒ දෝෂ කියන තැනට අවස්ථාවට සංසාර ගමනට මැදිලා බෑ. ඒ වගේම අපි මෝහයට පත් වෙලා බෑ. මෝහයට පත් වෙලා බෑ. එතකොට ඔන්න ඔය කරුණු තුනෙන් අපි මිදිය යුතු වෙනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න නම් මේ කරුණු තුනෙන්, මොනවද කරුණු තුන? රාගය, ද්වේෂය, මෝහය. රාගය කියන්නේ ඇලීම, ද්වේෂයේ අමුතු ඇලීමක් කියන්නේ, ඇලීම කියන්නේ අපි තේරුම් ගන්න ඕන තීක්ෂණ බුද්ධියෙන් බුදුහාමුදුරුව ඇලීම කියලා පැහැදිලි කරේ කොතනද? ඇසට ගැටෙන වර්ණ රූපේ සමග ඇලීම, කනට ඇහෙන ශබ්ද රූපය පිළිබඳ සමග ඇලීම, නාසයට ගැටෙන ගන්ධ රූපේ සමග ඇලීම, දිවට ගැටෙන රස රූපේ සමග ඇලීම, ඒකයි ඇලීම. කයට ගැටෙන ස්පර්ශ රූපී සමග ඇලීම. මේ හොඳට තේරුම් ගන්න ඕනේ අපි ඇලීම. ඒ වගේ මනසේ පාලන මනෝ රූප සමග ඇලීමටපත් වීම තමයි බුදුපියන් වහන්සේ රාගය කියලා කිව්වේ. එතන පැහැදිලි අපිට ඒ ඇලීම තුල අපි මේ ආයතනය භාවිත කරලා ඒ ආයතනයට ගැටෙන අරමුණු ගන්නකොට අපි මේ අපි දන්නේම නැතුව මේ සංසාර ගමනට මැදිනවා. එතකොට එහෙමනම් අපි ඒ ගමනෙන් මිදෙන්න ඕනේ. ගමන පිළිබඳව අපි පරීක්ෂණ කරලා සාකච්ඡා කරලා අපි ඒ ගමනෙන් නිදහස් වෙන්න වෙනවා. ගමනෙන් නිදහස් වෙන්න වෙනවා. ඒ ගමනෙන් නිදහස් වුණොත් අපි රාගයෙන් නිදහස් වෙනවා. රාගයෙන් නිදහස් වෙනවත් එක්කම අපි දෝෂයෙන් ගැටුමෙනුත් සංසාර ගමනෙන් නිදහස් වෙනවා. සංසාර ගමනෙන් නිදහස් වෙන්න නම් නිදහස් වෙනකොට අපි සංසාර ගමනෙන් නිදහස් වුණා කියලා කියන්නේ මේ ආයතන හයෙන් නොත් මම ආයනයෙන් නිදහස් වුණා. ආයතන හයෙන් නොත් මම ආයනයෙන් නිදහස් වුණා. මම ආයනයෙන් නිදහස් වුණා කියලා කියන්නේ අර මෝහයෙන් නැත්නම් මුලාවෙන් මම මුලා වෙලා ආව ගමනෙන් අපි නිදහස් වෙනවා. ඇයි හේතුව? මෙතන මේ මම කියන තැන මේ ආයතන හය පිළිබඳව බුදුපියාණන් වහන්සේ ඉතා පැහැදිලිව කරුණු අනාවරණය කරනවා. මේ ආයතන හය මෙතන ආයතන පවතින ආයතන හයක් නෙවෙයි. එතකොට මේ පවතින ආයතන හයක් නෙවෙයි කියලා උන්වහන්සේ කරුණු අනාවරණය කරන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂ දැකීමක් තුලින්. ප්‍රත්‍යක්ෂ දැකීමක් තුලින් මේ ආයතන හය ශූන්‍ය බව, නිරෝධ වෙන බව කොහෙන්ද දැක්කේ? ගයාවේ බෝධි මූලයේදී. ගයාවේ බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂව අත්දැක්කා මේ ආයතන හයම එකවර එකතන එකටම නිරුද්ධ වෙලා යනවා දැක්කා. ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. ඒ නිරුද්ධ වෙලා යන ප්‍රත්‍යක්ෂව අත්දැක්කා කියලා කියන්නේ උන්වහන්සේ ගැඹුරු අවබෝධයකට ආවා. මේ ආයතන හය කියලා කියන්නේ බොරුවක්, මිත්‍යාවක්, ප්‍රලාපයක්, සක්කාය දිට්ඨියක් කියලා උන්වහන්සේ අවබෝධ කරා. අවබෝධ කරලා අන්න අනිකුත් අයට කිව්වා භික්ෂුනි මෙතන මෙහෙම ආයතන හයක් නැහැ කියන කරුණ අවබෝධ කරා. එතකොට මේ Nirodhe අත්දැකලා උන්වහන්සේ ඊළඟට තවත් මේක පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ නිවන අවබෝධ කරන්න මම කරපු එකම දෙය මෙන්න මේ සකස් නොවන ගත සහ සකස් නොවන සිත අතහැරියා. මම මගේ පරමාර්ථ දේශන විතරයි මම කරන්නේ. ඒ පරමාර්ථ දේශනවලදී මම නිරන්තරයෙන්ම පැහැදිලි කිරීම කරන්නෙම
මේ ආයතන හය පිළිබඳව මම වෙනම් කිසිම කරුණක් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මොකද හේතුව මේ පරමත්ත දේශන හැටියට බුදුපියාණන් වහන්සේ කරපු හැම ධර්ම දේශනාවකින්ම පුරා වසර 45ක් කරපු ධර්ම දේශනාවලදී උන්වහන්සේ ධර්ම දේශනා කළේම කරුණු පැහැදිලි කරලා දුන්නේම මේ ආයතන හය පිළිබඳව. එතකොට මේ ආයතන හය පිළිබඳව උන්වහන්සේ ඉස්සෙල්ලාම ගාය බෝධි මුලේදී මේ ආයතන හය නිරෝධ වෙන බව, නිරෝධ වෙන බව, මොහොතක් පාසා නිරෝධ වෙන බව අත්දැක්කා. අත්දැක්කා. ඒක ඔය හැම සූත්‍ර මේ නගර සූත්‍ර වගේ සූත්‍ර වල මම හැම දේශනාවකදීම මේ කරුණ අනාවරණය කරනවා. මොකද හේතුව අපේ ධර්ම දේශන ආරම්භ වෙන්නේ ඒ බුදු පියන් වහන්සේගේ අත්දැකීම පදනම් කරගෙන. අත්දැකීම පදනම් කරගෙන එතකොට උන්වහන්සේ මේ ආයතන හය නිරෝධ වෙන ආකාරයේ ප්‍රත්‍යක්ෂව අත්දැක්ක ගාය බෝධි මුලේදී අත්දැකලා උන්වහන්සේ ඒ නිරෝධය අත්දැකලා ඊට අදාළ ඒ නිරෝධය අත්දැක්කා කියලා කියන්නේ දරුවනේ මේ නිවන නිවනටපත් වුණා. නිවන කියලා කියන්නේ මේ ආයතන හයෙන් නිදහස් වීම. මනස ඇතුළු ආයතන හයෙන් නිදහස් වීම. මොනවද කියනවා? කුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ත දානි පුනබ්බවෝ කියලා. අකුප්පාමේ චේතෝ විමුක්ති. අකුප්පාමේ මේ චේතෝ විමුක්ති කියලා කියන්නේ අකුප්පා කියලා කියන්නේ ස්ථිරවම පැහැදිලිවම ඒකාන්තේම වචනේ පරිසමාප්තාර්ථේම මනස නිරුද්ධ විය. මනස නිරුද්ධ විය. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කියන්නේ ඒකයි. ඒතොර නිරුද්ධ උනේ කොතනදද? ගයාවේ බෝධි මුලේදී. උන්වහන්සේ අන්න ඒක තමයි පැහැදිලි කරේ. නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලෝකෝ උදපාදී කියලා පැහැදිලි කරේ. ඔන්න ඔය මනසෙහි නිරෝධය ප්‍රත්‍යක්ෂව අත්දැක්ක අවස්ථාව. එතකොට එතන ඒ මනසෙහි නිරෝධය ඒ ක්ෂණයකදී ප්‍රත්‍යක්ෂව අත්දැකීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. නිවන් දැකීම කියලා කියන්නේ. එතකොට ඒ නිවන නම් වූ ස්වභාවය හොඳට හිතන්න. ඒ නිවන අවබෝධ කළේ කොහොමද? නිවන අවබෝධ කළේ කොතනින්ද? මේ ආයතන හය නිරුද්ධ වෙච්ච මොහොතේ. මේ ආයතන හය නිරුද්ධ වෙච්ච මොහොත කියන්නේ නිරුද්ධ වූ බව, නිරුද්ධ වෙන බව ප්‍රත්‍යක්ෂවම අත්දැක්ක මොහොත තමයි මේ නිවන් දැක්ක මොහොත. හොඳට තේරුම් ගන්න මේ කරුණු. එතකොට මේ මොහොත ගැන උන්වහන්සේ ඔය මෙන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අත්ති භික්කවේ තදායතනං යත්ත නේව පටවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං චායතන න විඥානං චායතන න අකිඤ්චඤ්ඤායතන න නේව සංඥා න සංඥායතන නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා තත්‍රපාහම් භික්කවේ න ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උපත්තින්. මේ බුදු පියාණන්ට ඔන්න උන්වහන්සේ ගයාවේ බෝධි මුලේදී ප්‍රත්‍යක්ෂව අත්දැක්ක කරුණ පිළිබඳව මෙන්න සමස්ත ලෝකයට පැහැදිලි කිරීමක් කරනවා. කොහෙන්ද? කුද්දකනිකාය එක කුද්දකනිකාය තුලින් උන්වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. කුද්දකනිකාය උදාන පාළියේ පාටලිගාමි වගේ පටමනි බාණ සූත්‍රයේ නිර්වාණ කීර්තන උදානයේ එක කියනකොට මේ පැහැදිලි කරන්නේ අත්ති භික්කවේ තදායතනං කියලා කියන්නේ නිවන. භික්කුණ මෙන්න මෙහෙම නිවන නම් වූ ස්වභාවයක් ඇත්තේය. ඒ කියන්නේ උන්වහන්සේ අර නිරෝධේ ප්‍රත්‍යක්ෂව අත්දැක්ක මොහොත. එතන තමයි නිවත කියන්නේ නිවන කියලා හඳුන්වන්නේ. භික්ෂුණි නිවන නම් වූ ස්වභාවයක් ඇත්තේය. එහි පඨවි ආපෝ තේජෝ වායු යන මහා භූත නැත. ඒ නිරෝධ වෙන තැන ඒවත් තිබුණ නැහැ. අන්න බුදු පියාණන් ලෝකයට ප්‍රකාශ කරා එතන පඨවි ආපෝ තේජෝ ආයෝන මහා භූත නැත. ඇයි? ඇසකන නාසය දිවකය මනසගෙන ආයතන හය නිරෝධ වෙනකොට එතන විඥාන දනුමවත් කිසිවක් ඉතුරු නැහැ. එතන ශූන්‍යයි. එතන පඨවි ආපෝ තේජෝ ආයෝ නැහැ. ඊළඟට කියනවා එත්ත අත්ති භික්කවේ තදායතන යත්ත නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ. ඊළඟට කියනවා න ආකාසානං චායතන න විඥානං චායතන න අකිඤ්චඤ්ඤායතන නේව සංඥාන සංඥායතන ධාන කිසිවක් නැත. අත්ති භික්කවේ තදායතන යත්ත නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ. ඊළඟට කියනවා න ආකාසානං චායතන න විඥානං චායතන න අකිඤ්චඤ්ඤායතන න නේව සංඥා න සංඥායතන. එතකොට ධාන කිසිවක් ඉතිරි නැත.
ඇයි පුද්ගලයා නැත. පුද්ගලයා නැති තැන ධ්‍යාන නැහැ. ආයතන හය නැති තැන ධ්‍යාන නැහැ. අන්න ධ්‍යාන කිසිවක් භික්ෂුන් එතන නැහැ. ඊළඟට උන්වහන්සේ කියනවා නායන් ලෝකෝ, මෙහෙම ලෝකයක් නැද. මේ අපි අපි කොතෙන්ද එන්න ඕන කියන කරුණ පිළිබඳ මම පැහැදිලි කරලා දෙන්නා දන්නේ. නායන් ලෝකෝ න පරලෝකෝ. එතකොට අර නිරෝධය වෙච්ච මොහොත ගැන මේ අපි උත්තරය කියන්නේ නා එතන මෙහෙම ලෝකයක් නැත. නායන් ලෝකෝ න පරලෝකෝ, පරලෝක කිසිවක් නැත. නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා, ඉරක් හඳක් නැත. ඒ නිරෝධ වෙච්ච තැන ඉරක් හඳක් නැහැ උන්වහන්සේ දැක්කා. නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා. ඊළඟට කියනවා තත්‍ර පහම් භික්කවේ න ආගතින් වදාමි. ඒ විතරක් නෙමෙයි භික්ෂුණි, එතන මෙහෙම එන කෙනෙක් නැත. සත්පුජ්‍යල සෝබයන් නැද, මං ඒ කාරණේ කියන්නයි ඔතන ගත්තේ. මෙහෙම එන කෙනෙක් නැත. න ආගතින් න ගතින් යන කෙනෙක් නැත. න තිතින් ඉන්න කෙනෙක් නැත. න චුතින් මැරෙන කෙනෙක් නැත. න උප්පත්තින් උපදින කෙනෙක් නැත. අපතිට්ටං මේ කිසිවක් භෞතිකව ඔබලාට පෙන්නන මේ කිසිවක් එතන පිහිටවන්න බෑ. ඒ නිවන කෙනත භාවයේ අපතිට්ටං අපවත්තං කිසියම්ම කිසි දෙයක් ඒ නිරෝධයේ සිද්ධ වෙන තැන පවත්තන්න බෑ. අපතිට්ටං අපවත්තං අනාරම්මණං, ඒ නිරෝධයේ සිද්ධ වෙන තැන අරමුණු එකක්වත් නෑ. අනාබරං අනාරම්මණං මේ තේසං ඒ සේවන්තෝ දුක්ඛසාදි, මෙය භික්ෂූනි දුකෙහි නිවීමක් පමණයි. ඒ කියන්නේ ඒ නිරෝධයේ සිද්ධ වෙච්ච තැන මේ නිරෝධ වුණේ මේ ආයතන සංකල්පය, මේ ආයතන සංකල්පය නිරෝධ වෙච්ච ඒ මොහොතේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායත කිසිවක් නැහැ. දුක ඉවරයි, දුක් සියල්ල ඉවරයි. අන්න ඒ අවස්ථාව තමයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ නිවන හැටියට හැඳින්වුවේ. ඒ නිකං හැඳින්වුවා, උපකල්පනය කරා නෙමෙයි. උන්වහන්සේ ගයාවේ බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂව අත්දැක්ක ඉගෙනගත්ත දෙයක් නෙමෙයි. ඒ ඉගෙනගත්ත සියල්ල හලලා, ඉගෙනගත්ත දේ සියල්ල තියෙන්නේ විඥාණය තුල. විඥාණය තුල ඉගෙනගත්ත හැම දෙයක්ම තියෙන විඥාණය තුල. ඒක අනුන්ගෙන් ගත්ත දැනුම. ඒතර ගයාවේ බෝධි මූලයේදී සිද්ධ වුණේ මොකද්ද? ඒ අනුන්ගෙන් ගත්ත දැනුම තැම්පත් වෙලා තැම්පත් කරගෙන හිටිය ඒ විඥාණය තමයි මේ නිරුද්ධ වුණේ. ඇයි විඥාණය නිරුද්ධ වෙනකොට හිතලා බලන්න ටිකක් ගැඹුරින් හිතන්න. විඥාණය නිරුද්ධ වෙනකොට ඇස කියන දැනුම, කන කියන දැනුම, නාසය කියන දැනුම, දිව කියන දැනුම, කය කියන දැනුම, මනස කියන දැනුම කිසිවක් එතන නැහැ. ඒකයි එතන බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරේ මේ නිවන නම් වූ ස්වභාවයේදී. අන්න මේ පැහැදිලිව උන්වහන්සේ අනාවරණය කළා සතර පහම් භික්ක වේ න ආගතින් වදාමි, න ගතින්, න තිතින්, න චුතින්, න උප්පත්තින්, අපතිට්ටං අපවත්තං අනාරම්මණං මේ තේසං ඒසේවන්තෝ දුක්ඛසාති කියලා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ කාරණේ අනාවරණය කරා. එතකොට මෙන්න බලන්න මේ එහෙනම් මේ සමස්තය තථාගත සම්මා සම්බුද්ධ ශාසනයම උඩුකුරු උනේ මේ නිරෝධය සිදු තැනින් නෙමෙයිද? නිරෝධය සිදු තැනින් තමයි මේ සමස්ත බුද්ධ ශාසනයම උඩුකුරු උනේ. එතකොට එහෙනම් එතෙන් සිට බුදු පියාණන් වහන්සේ සමස්ත ලෝකයට අනාවරණය කළේ මෙන්න මේ නිරෝධය පිළිබඳව. ඊටාම අමාරු, කෙනෙකුට අවබෝධ කරගන්න අමාරු, ඉතා ගැඹුරු තැනක්, ගැඹුරු සංසිද්ධියක්. ඇත්තටම ගැඹුරු තමයි. දැන් ඉස්සෙල්ලාම ඉතින් මේ ආයතන හය නිරෝධය දැක්කේ අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගයාවේ බෝධි මුලේදී. උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිකන් ඉබේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. උන්වහන්සේ පුදුමාන්තර කැපවීම කරලා, වීරිය වඩලා, සිහිය පවත්තලා, සති සම්පජඤ්ඤේ පවත්තලා, යෝනිසෝ මනසිකාරයේ පවත්තලා මේ කරුණ ප්‍රත්‍යක්ෂව අත්දැක්කේ. ඉතින් උන්වහන්සේ දන්නවා මේක කොතරම් අමාරු කර්තව්‍යද කියන කරුණ දන්නවා. ඒ නිසා තමයි උන්වහන්සේ කල්පනා කරා මම මේ බොහෝම දුකසේ මෙතෙක් කල් මේ ආව අනුසෝතගාමි සංසාර ගමනෙන් ඉවත් වෙලා. ඒ කියන්නේ උන්වහන්සේ ගය බෝධි මූලයට එනකම්ම අනුසෝතගාමි සංසාර ගමන තුල නෙමෙයිද හිටියේ? අනුසෝතගාමි සංසාර ගමන තුල හිටියේ. එතකොට උන්වහන්සේ කියනවා මම මෙතෙක් කල් පැමිණි මේ අනුසෝතගාමි සංසාර ගමන අතහැරලා පටිසෝතගාමි වෙලා උඩුගම් බලා යන ගමනේදී මම මේ අවබෝධ කර මේ ගැඹුරු ධර්මය ඉතාම
අමාරු කෙනෙකුට තේරුම් ගන්න ඉතාම අමාරු ධර්මයක්. එනිසා මම මේ දහම දේශනා කරන්නේ කෙනෙකුට බාහිර කෙනෙකුට කියන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා මේකේ ගැඹුර නිසාම. ගැඹුර නිසාම. ඒක උන්වහන්සේ සඳහන් කරනවා කිච්ඡා මේ අධිගතං හලන්දානි පකාසිතුන් රාග දෝෂ පරිතේහි නායන් ධම්මෝසු සම්බුදෝ පටිසෝතගාමි නිපුණං ගාම්බීරං දුද්දසං අනුන් රාග රක්තා නදක්කින්ති තමොක්ඛන්දේන අවටාති කියලා බුදුපියාණන් වහන්සේ මේ කාරණේ අනාවරණය කරනවා. කිච්ඡා මේ අධිගතං හලන්දානි පකාසිතුන් රාග දෝෂ පරිතේහි නායන් ධම්මෝසු සම්බුදෝ පටිසෝතගාමි නිපුණං අනුසෝතගාමී මේ සංසාර ගමන අතරලා පටිසෝතගාමී ගමන් මඟ තුලින් නිපුණ කරගත් අධ්‍යයනය කරගත් අවබෝධ කරගත් මේ ප්‍රත්‍යාවදී දැක්ක මේ කාරණේ ඊටම ගැඹුරුයි. එනිසා රාග රක්තාන දක්ින්ති වර්ණ රූප රාගේ, ශබ්ද රූප රාගේ, ගන්ධ රූප රාගේ, රස රූප රාගේ, පොට්ටබ රූප රාගේ තුල කටයුතු කරන පුතඥයෝ මේක තේරුම් ගන්න දක්ෂ නැහැ, පුළුවන්කමක් නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා මම මේ දහම කෙනෙකුට කියා දෙන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා ආරම්භයේ. ඒ තරම් ගැඹුරු මේ අවස්ථාව. අරගෙන උන්වහන්සේ නැවත කල්පනා කරා මම මේ කරුණ තවත් කෙනෙකුට පැහැදිලි කරලා නොදුන්නොත් මාගේ පිරිණීම සමගම මේ දහම අතුරුදහන් වෙනවා. ඒ නිසා මම මේ කරුණ මගේ යාළුවෝ පස් දෙනා. යාළුවෝ පස් දෙනා කවුද? පස්වග තාපතුමල්ලා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජිගෙන පස්වග තාපතුමල්ලාටවත් කියලා දෙනවා කියලා තමයි උන්වහන්සේ ගයාවේ බෝධි මුල ඉඳලා ඉසිපතනේ මිගදායට වැඩි. ඉසිපතනේ මිගදායට වැඩිලා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කර අපි හැමෝම දන්නවා. ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරගෙන යද්දී එක එක ඉතින් පසකතාවතුමල්ලා සාකච්ඡා කරමින් සංවාද පැවැත්වුවා. මේක මෙහෙමයි, මේ ධර්ම දේශනවලදී සංවාදයක් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ කාරණේ තේරුම් ගන්න බෑ. ඒ සංවාද පවත්වමින් මේක පුරා වස් කාලයක් තිස්සේම අහපු බව තමයි අපිට පතපොතේ සඳහන් වෙන්නේ. එහිදී කොණ්ඩඤ්ඤ තාපසතුමා මේක මේ අපේ බුදුපියාණන් වහන්සේ ගයාවේ බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂව අත්දකින ලද ඒ ක්ෂණික නිරෝධයේ ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. අත්දැක්කම අපේ බුදුපියාණන් වහන්සේට බොහොම අවේදිත සුවයක් දැනුණා. ඒ අවේදිත සුවය දැනලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදී ජං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. මොකද මේ කිව්වේ ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ. යම් ධර්මයක් සමුදේ තුලම නිරෝධ වෙන බව. ඔන්න දැන් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙන කොටස මේ දැන්. යම් ධර්මයක් සමුදේ තුලම නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දකිමින් ගිය කොණ්ඩඤ්ඤය. ජරා මරණ නැති, කෙලෙස් මල නැති ධම්මචක්කයේ බවට පත්විය කියලා බුදුපියාණන් වහන්සේ ඔන්න එදා උදානයක් ඉදිරිපත් කරනවා. පැහැදිලිද? කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මයක් සමුදේ තුල නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දකිමින් ගිය කොණ්ඩඤ්ඤයා. ජරා මරණ නැති, කෙලෙස් මල නැති ධම්මචක්කයේ බවට පත්විය. පැහැදිලිද? එතකොට අපි දන්නවා දැන් රෝහිතස්ස කිව්වේ මොකද? රෝහිතස්ස අහනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ ලෝකයෙන් ඔබ වහන්සේ කියන විදිහට ඈතර වෙන්නේ කොහොමද? එතකොට බුදුහාමුදුරු කියනවා ඔබ බාහිරින් යන්න එපා. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස භාවිත කර කර මේ බාහිර වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප විඳ විඳ යන්න එපා රෝහිතස්ස. එහෙම ගිහිල්ලා ඔබට මේ ලෝකයෙන් ඈතර වෙන්න බෑ. මේ ලෝකේ අවසන් කරන්න බෑ. ඇයි? ඔබ ලෝකෙ අල්ලගෙන ඉන්නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඔබ තේරුම් ගනින් මේ ලෝකය කියන්නේ මේ මනස. ඇයි? අපි දන්නවා සාමාන්‍ය මං අවස්ථාව හැටියට පැහැදිලි කරොත් මේ ලෝකය කියන්නේ මනස කියන්නේ ඒකේ හේතුව තමයි. දැන් අපි දන්නවා කෙනෙක් මැරිච්චාම, කෙනෙක් සම්මතයෙන් මැරිච්චාම එතනින් විඥානය නිරුද්ධ වෙලා යන නිසා ඒ මැරිච්ච කෙනාට ලෝකයක් නැහැ. ලෝකයක් නැහැ. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ අර විඥානය මෙතන මේ විඥාන ජීවතුන් අතර ඉන්න කාලය තුළ තමයි මේ ලෝකේ තියෙන්නේ. මේ වගේ අමුතු බුදුහාමුදුරු පැහැදිලි කිරීම කරලා තියෙනවා. දැන් ওই ලෝක සමුදේ සූත්‍රය කියලා දේශනයක් උන්වහන්සේ දේශනා කරනවා. ඒ ලෝක සමුදේ සූත්‍රයේ උන්වහන්සේ පැහැදිලි කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදානං, උපාදාන පච්චා භව. අයං උච්චති භික්කවේ ලෝකස්ස සමුදේ වාදී වශයෙන් පැහැදිලි කරනවා. එතකොට රෝහිතස්සර කිව්වේ මේ ලෝකය කියන්නේ රෝහිතස්ස මනස. එතකොට
උන්වහන්සේ ලෝකේ තියෙන තැන තමයි අර පැහැදිලි කරේ. ඇසත් වර්ණ රූපය ගැටෙන තැන චක්කු රූප විඥානය උපදිනවා වික්‍රුණි. ඒ චක්කු රූප විඥානය උපදින තැන ඒ සම්පස්සය ඒ තුනම ස්පර්ශ වෙන තැන තමයි මේ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවය හැදෙන්නේ, භවය සකස් වෙන්නේ. අන්න එතන තමයි මේ ලෝකේ හට ගැනීම කියලා කියන්නේ මං. ඒතකොට අපි හිතා ඉන්න විදිහට නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ ගැන ප්‍රකාශ කරේ. උන්වහන්සේ මේ ලෝකේ ගැන කරපු ගැඹුරු ප්‍රකාශ තියෙනවා. මේ ලෝකේ උන්වහන්සේ අනුමත කරේ නැහැ. උන්වහන්සේ මේ ලෝකේ තියෙන රූප සියල්ල මොකද වෙනවා කිව්වේ? රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. ඒ පැති කතා කරන්න මේ පැයකදී වගේ කාලයකදී බෑ. රූපං කප්පති පිළියති බිජ්ජති. හැම රූපයක්ම කප්පති පිළියති බිද්දති. කැඩි කැඩි බිදි බිදි විනාශ වෙනවා. රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. හැම රූපයක්ම රූපණ වෙන නිසා භික්ෂුනි මෙතන රූප කියලා ස්වභාවයක් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ කියනවා කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ තොන් හැම ෂණයක් පාසා මේ රූප රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ විඥාන ඒවයි ස්කන්ධේසු කියලා ස්කන්ධ සියල්ල විඳිලා ශූන්‍ය වෙනවා. මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ ලුජ්ජති පලුජ්ජති බින්දති තී ලෝකෝ ලුජ්ජති පලුජ්ජති බින්දති තී ලෝකෝ. මේ මම මේ මනසේ හටගන්නා මේ ලෝකේ මොකද වෙන්නේ? ලුජ්ජති පලුජ්ජති බින්දති තී කැඩි කැඩි බිදි බිදි ශූන්‍ය වෙනවා. පැහැදිලිද? ඒ නිසාම උන්වහන්සේ පැහැදිලි කරා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. අවිද්‍යාය නියුතෝ ලෝකෝ. මේ ලෝකය කියන්නේ අවිද්‍යාවෙන් පිරුණ ස්වභාවයක් විතරයි, සක්කාය දිට්ඨියක් විතරයි, මිත්‍යාවක් විතරයි, ප්‍රලාපයක් විතරයි, ඒක මායාවක් විතරයි, මායා ලෝකයක් විතරයි කියලා බුදු පියාණන් වහන්සේ අනාවරණය කරා. එතකොට රෝහිතාසර කිව්වේ මෙන්න මේ මායා ලෝකය ඔබේ මනස තුනම ගොඩනගෙන ස්වභාවයක්. ඒ මනස තුනම ගොඩනගෙන මායා ලෝකය රෝහිතස මොහොතක් මොහොතක් පාසා සමුද වෙනවා. ඒ සමුද වෙන හැම මොහොතක් පාසාම එම සමුදේ තුළම නිරෝධ වෙනවා. අන්න ඒ කාරණේ ප්‍රඥාවෙන් දක්මින් යන්න ඔබ මෙන්න මේ ලෝකෙන් එතර වෙනවා. ඒ අවස්ථය අන්න එතනයි නිවන කියලා කියන්නේ එතනයි කියලා රෝහිතසර කියනවා. ගමනේන පත්තබ්බං ලෝකස් අන්තං කුදාචනං ඉමත්මියෝ බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ඉමත්මියෝ බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤමි සමනකේ ලෝක සමුදයංච පඤ්ඤාපේමි. ඉමත්මියෝ බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤමි සමනකේ ලෝක නිරෝධයංච පඤ්ඤාපේමි. එතකොට උන්වහන්සේ යන්නේ ලෝකයේ සමුදේ නිරෝධය පිළිබඳව දේශනා කළේ. ගයාවේ බෝධි මූලයේදී උන්වහන්සේ ප්‍රත්‍යක්ෂව අත්දැක්කා මනස නිරුද්ධ වෙනකොට මේ සමස්ත ලෝකයේම නිරුද්ධ වෙන ආකාරය දැක්කා. ලෝක උන්වහන්සේ කියනවා ලෝකේ ජාතෝ ලෝකේ සංගද්දෝ ලෝකේ අභිබුඤ්ජය විහාරමි. ලෝකේ හැදිලා වැඩිලා ලෝකේ ඉපදිලා ලෝකේ හැදිලා වැඩිලා මම මේ ලෝකය අභිබව මේ ජීවිතය ගත කරනවා කියලා කරුණු දැන. ලෝකේ ජාතෝ ලෝකේ සංගද්දෝ ලෝකේ අභිබුඤ්ජය විහාරමි කියලා බුදු පියාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. එතකොට අපිට එහෙනම් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ මේ නිරෝධය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මේ නිරෝධය ප්‍රත්‍යක්ෂ අත්දැකීම තුලින් මේ ලෝකය අතහැරීම. ඒ අතහැරිනවා කියලා කියන්නේ මෙන්න මේ අපිට මේ සම්මස්සන සූත්‍රයේ සංතිනයි දෙකෙන් පැහැදිලි කරන කරුණු. ඒ කියන්නේ හොඳට විමර්ශනය කරනවා. ඒව කෝව කේචි බික්කවේ අතීත මද්දාන සමනාවා බ්‍රාහ්මණාවා යන් ලෝකේ පිය රූපං සාත රූපං තං අනිත්‍යතෝ අද්දක්කුං දුක්ඛතෝ අද්දක්කුං අනත්තතෝ අද්දක්කුං රාගතෝ අද්දක්කුං භයතෝ අද්දක්කුං යේ තණ්හා පජන්සු තේ උපදීම් පජන්සු යේ උපදීම් පජන්සු තේ දුක්ඛං පජන්සු යේ දුක්ඛං පජන්සු තේ පරිමුච්ඡන්සු ජාතියා ජරා ය මරණේන සෝකේහි පරිදේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි පරිමුච්ඡින්සු දුක්ඛස් මාති වදාමි කියලා කියන තැනට අපි එන්න ඕනේ. ඒ කියන්නේ මේ සියල්ල අපි මේ ඇස කන නාසය දිවකය මනස භාවිත කරලා භාවිත කරන මේ කටයුතු කරන වර්ණ රූප ශබ්ද රූප වින්දනය කිරීම සම්පූර්ණයෙන් අතහැරියොත් තමයි මේ කරුණ මේ අපේ බුදු පියාණන් වහන්සේ දැන් මේ සම්මතන සූත්‍රයෙන් මේ මෙහෙමයි කියන්නේ. මහණෙනි සියලු කල්ලිම යමෙක් ලොව සියල්ලේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අනිත්‍ය ලෙස දකින්නේද? ඔන්න තේරුම් ගන්න අපි දැන් කරන්න ඕන දේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අනිත්‍ය ලෙස දකින්නේද? දුක්ඛයන් ලෙස දකින්නේද? නොපවත්නා ශූන්‍ය ස්වභාවයන් ලෙස දකින්නේද?
රාග වසයෙන් දකින්නේද බය වසයෙන් දකින්නේද එකන මේ රාගය මෙතනින් මේ අපේ රාගී බව ඇතිවෙනවා ගෙනක දකිනවා තේරුම් ගන්නවාද තේරුම් ගන්නේද ඒවාගේම මේක නිසා සංසාර ගමන ඇතිවෙනවා සංසාර රෝගා මහබ බයා කියලා බුදුහාමුදුරු පැදිකයා එතකොට සංසාර ගමන බය ඉතා බියකරු ගමනක් ඒ ඒක බිය වසයෙන් දකින්නේද හෙතෙම තන්නාව අතහරි එයා එතකොට අන්න මේ සංසාර ගමන පිළිබඳ තියෙන තෘෂ්ණාව අතහරිනවා උපදී නැවත නැවත උපදින හේතුව ගැන අවිද්‍යාව ඒ කියන්නේ ආයතන හය තමයි සක්කාය දිට්ඨි ආයතන හය අතහරිනවා එතන තමයි සම්මා දිට්ඨි අවිද්‍යාව අතහරි යමෙක් උපදී අතහරියද හෙතෙම දුක අතහරි එතකොට නෑ මේ උපදී කියලා කියන්නේ නැවත නැවත උපදින හේතුව කියන්නේ අවිද්‍යාව අතහරියද හෙතෙම දුක අතහරි දුක අතහරිනවා හෙතෙම දුක අතහරියද යමෙක් දුක අතහරියද හෙතෙම ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදෙවෙන් දුක්ඛයෙන් දෝමනසෙන් යන සියලු දුක් කන්දරාවෙම මිදුනේයි කියමි. දැන් බලන්න අපි දැක්කයි එතකොට එනම් මේ නිරෝධය සිද්ධ වෙන්නේ කොතනද කියලා අපි බලමු. අපි දන්නවා අපි සම්මතේ මෞගුතෙන් උපන්නේ උපදුනා. දැන් හොන්දර මේ චුට්ට හොන්දර අධිනේ කරගන්න මෞගුතෙන් උපදුනා. ඉපදිලා අපි මේ මොහොතේ නිකන් ගමනක් ආවා මං හැම ධර්මදේශනකම අවසානයේදී මේ පොඩ්ඩ මතක් කරනවා. ඇයි මගේ ධර්මදේශවල අරමුණ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එතකොට මෞගුතින් උපන්දා ඉඳලා මේ මොහොතේ නිකන් ගමනක් ආවා. ඒ ගමන සංසාර ගමන. ඒතර ඒ සංසාර ගමනේ දුක තිබුණා අපි හැම කෙනාම පැහැදිලිවම දන්නවා. අනන්ත දුක් අපිට ඒ සංසාර ගමනේදී විඳින්න සිද්ධ වුණා. එතන දුක දුකම තමයි. එතකොට මේ සංසාර ගමන මෞගුතෙන් උපන්දා ඉඳලා මේ මොහොතේ පෙර මොහොත දක්වායි සංසාර ගමන අවසන්. ඒක ඉවර කරගෙන ඇවිල්ලා මේ මොහොතේ පෙර මොහොත දක්වා කොටස අවසන් කෙරුවා සංසාර ගමනේ. ඒ කොටස ඉවරයි අතීත කොටස ඉවරයි. එතකොට ඊළඟට අපිට තියෙනවා අනාගත කොටස තවම අපිට මුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. අනාගතය කියලා කියන්නේ මේ මොහොත ගාවට තිබෙන ඊළඟ මොහොත. ඊළඟ මොහොත තවම අපි මම කියන කෙනා සීතකාය මම එතන නැහැ. ඉන්ද එතන තවම සංසාර ගමන සිද්ධ වෙන්නේ නැහැ. අන්න බුදුහාමුදුරු කියනවා මුංච පුරේ අතීතයෙන් මිදෙන්න. මුංච පච්චතෝ අනාගතයෙන් මිදෙන්න. ඇයි අතීතයේ සංසාර ගමන ඉවරයි. අනාගතයේ තව සමන්තාර ගමන වෙන්න පටන් ගත්තේ නැහැ. ඒ නිසා ඒ දෙකට යන්න එපා. මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ වර්තමාන යෙහි සිද්ධ වෙන සංසිද්ධිය මිදෙන්න. මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුච්ච වර්තමාන මේ මොහොතෙන් නිදහස් වෙන්නයි බුදුහාමුදුරු කියන්නේ. එතකොට වර්තමාන මේ මොහොතේ තමයි දැන් මේ මම කියන කෙනා ඉන්නේ. මම කියන කෙනා ඉන්න තැන තමයි මේ සංඥා එන්නේ. සංඥා පහළ වෙන්නේ වඩ රූප සංඥා, ශබ්ද රූප සංඥා, ගන්ධ රූප සංඥා, රස රූප, පොට්ටබ්බ රූප, මනෝ රූප ආදී වශයෙන් සංඥා එන්නේ. නමුත් මේ සංඥා දෙකක් එකවර එන්නේ නැහැ. වරකට එකක් එක සංඥාවක් එනවා. ඒක නිරුද්ධ වෙලාමයි දෙවෙනි සංඥාව වෙන්නේ. දෙවෙනි සංඥාව නිරුද්ධ වෙලාමයි තුන්වෙනි සංඥාව. තුන්වෙනි සංඥාව නිරුද්ධ වෙලාමයි හතරවෙනි. එහෙමයි වෙන්නේ. දැන් මේ අපි තව එකක් එකෙන් තේරුම් ගන්න ඕනේ. සංඥා නැති තැනක විඥානේ නැහැ. සංඥා නැති තැනක විඥානේ නැහැ. බුදුහාමුදුරු කියනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස නිරෝධා ඉදං නිරුද්ධති. මේ සංඥාවල ස්වභාවය. නතුම්ම සූත්‍රේ. සඤ්ඤා තිබෙන කල්ලි විඥානේ තිබේ. සඤ්ඤා උපදින කල්ලි විඥානේ උපදී. සඤ්ඤාව නූපදින කල්ලි විඥානේ නූපදී. සඤ්ඤාව නිරෝධ වෙන කල්ලි විඥානේ නිරෝධ වේ. දැන් අපිට පැහැදිලි අතීතයේ ආපු සඤ්ඤා සියල්ල නිරුද්ධ වුණා. මේ මොහොතේ පෙර මොහොත දක්වා අතීතයේ ආව සඤ්ඤා සියල්ල නිරුද්ධ වුණා. එතන එහෙනම් සඤ්ඤා නිරුද්ධ වුණා කියලා කියන්නේ ඒ සඤ්ඤා වලට අදාළ විඥානයත් එතන ඒ අතීතයේ නිරුද්ධයි. එතකොට සම්පූර්ණයෙන් නිරුද්ධයි අතීතේ විඥානේ නැහැ මේ මොහොතේ පෙර මොහොත දක්වා අතීතේ විඥානය නිරුද්ධයි ඊළඟට එහෙනම් සංඥාවක් එන්නේ කොතනද මේ මොහොතේ විඥානේ නිරුද්ධයි විඥානේ නිරුද්ධ වෙනකොට පෙර මොහොත හොඳට තේරුම් ගන්න පෙර මොහොත දක්වාම හොඳට තේරුම් ගන්න එතන පෙර මොහොත දක්වාම ආව සංඥා එතන නිරුද්ධ වුණානේ ඒ සංඥා නිරුද්ධ වෙනකොට ඒ සංඥාවට අදාළ විඥානය එතන නිරුද්ධයිනේ එතකොට පෙර මොහොතේ මේ මොහොතේ ඉන්න විඥානයක් ඉතුරුද ඉතුරු නෑ මේවනම් තේරුම් ගන්න ඕනේ ඔය මං හතන්නක් ඒ සූත්‍රයෙන් කේවට්ටපුත සාතිට මේ කාරණේ තමයි තදින් අවවාද කරේ එහෙම දෙයක් ඒ කියන්නේ පෙර ෂණයේ මේ ෂණයට විඥානයක් එන්නේ නෑ කියන එක තමයි උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නේ ඒක ඔබ තේරුම් ගන්න ගයාවේ බෝධි මුලේදී උන්වහන්සේ නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්කවේ පුබ්බේ අනනුත්තුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා හඳුන්වපු තැන විඥානේ ඉතුරු නාදේ නිරෝධ වෙද්දී ඉතුරුනේ නැහැ
ඉතුරුනේ නැහැ. එතකොට එහෙනම් මේෂණයට විඥානය ඒ සමුදේ ඊළඟට සමුදේ වුණා. සමුදේව සමුදේවති කොමේ භික්කවේ පුබ්බේ අනනුත් උතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා පැහැදිලි කරපු මේ සමුදේට පෙරෂණයෙන් විඥානයක් ආවේ නැහැ. ඇයි? සමත්තේ නිරෝධ වුණා. එතකොට ඒ සිද්ධිය දැන් මෙතනත් එහෙමයි. ඒකයි මම මේ පැහැදිලි කර දෙන්න හදන්නේ. පෙරෂණේ සංඥා නිරෝධයි, විඥානේ නිරුද්ධයි. විඥානේ නිරෝධ වෙනකොට මේ ආයතන සංකල්ප පහේ නිරුද්ධයි. ඒ විඥානේ තුළ පවත්ත ගත්ත ඇස ගන්න නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප පහය නිරුද්ධයි. එතකොට එහෙනම් පෙරෂණයෙන් මේෂණයට ආයතන සංකල්ප පහ ආවෙත් නැහැ, විඥානේ ආවෙත් නැහැ. මේෂණේ පහළ වෙන ඊළඟ පහළ වෙන සංඥාව පදනම් කරගෙන තමයි ඊළඟට සංසිද්ධි ජාලය වෙන්නේ. අපි කියමු දැන් මේ මොහොතේ පහළ වෙනවා, අපි කියමු මේසේ කියන සංඥාව. මේ මොහොතේ සංඥා මේසේ කියන සංඥාව එනකොට එනවත් එක්කම පටිච්ච සම්පන්නව. ඒ මේසේ කියන සංකාරයට පටිච්ච සම්පන්නව මොකද වෙන්නේ? ඒ මේසේ කියන සංඥාවට අදාළ විඥානය සමුදේ වෙනවා. විඥානයේ සමුදේ වීම තුල තමයි මෙන්න මේ සිත කය කියන නාම රූප මෙතන පහළ වෙන්නේ. මේක ශ්‍රීමුක දේශනා බුදු පියන් වහන්සේගේ. ඒ අය සිත කය කියන ආයතන දෙක සමුදේනකොට, සංකල්ප දෙක සමුදේනකොට එතන තමයි මේ ආයතන සංකල්ප පහේ පහළ වෙන්නේ, සමුදේ වෙන්නේ. ඒක උන්වහන්සේ මෙන්න පැහැදිලි කරනවා. අවිද්‍යා පත්‍යා, දැන් අපි මේසේ කියන උදාහරණේ ගත්තේ අවිද්‍යා පත්‍යා මේසේ කියන සංකාරා. මේ මොහොත තුල වෙන දේ මේසේ කියන සංකාර පත්‍යා විඥානං. එතකොට විඥාන විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සල ආයතනං. අපූර්ව කරුණක් ඔතන අනාවරණය වෙනවා. එතකොට මේසේ කියන සංකාරය මෙතන සමුදවිම ප්‍රත්‍ය කොට තමයි මේ විඥානයේ නාම රූප සල ආයතන කියන සංකල්ප පහළ වුණේ. එතකොට ආයත සංකා ඇසකන නාසයේ දිවකය මනස කියන ආයතන සංකල්පය තිබිලා නෙමෙයි මේසේ කියන සංකාරය එන්නේ. හොඳට තේරුම් ගන්න ගැඹුරු තැනක්. එතකොට විඥානය මේ මොහොතේ තිබිලා නෙමෙයි මේසේ කියන සංකාරය එන්නේ. ඇයි? පෙරෂණේ විඥානය නිරෝධ වුණා. ඇයි? බුදුහාමුදුරුවන් කියනවා නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී. අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එතකොට ඒ නිරෝධ වූ තැන විඥානය ඉතුරු වුණාද? විඥානය ඉතුරු වුණේ නැහැ. එහෙනම් ඊළඟ ෂණේ සමුදයෝ සමුදයෝති කෝ මේ භික්කවේ බුබ්බේ අනනුත්තු තේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා උන්වහන්සේ පැහැදිලි කරපු තැන පෙර ෂණේ විඥානේ මේ ෂණේට ඇවිල්ලා නැමෙයි සමුදේ උනේ. එහෙනම් කොහොමද උනේ? පෙර ෂණේ විඥානේ නිරෝධයි. ඒ නිරෝධ වෙච්ච තැන නිරෝධයි. ඔක්කොම සංඥා නිරෝධයි, විඥාන නිරෝධයි, ආතන සංකල්පය නිරෝධයි, සිතකය කියන සංකල්ප නිරෝධයි. එතකොට පෙරෂණේ මේෂණයට ආවේ නැහැ කිසිවක්. ආවේ නැහැ. එතකොට මේෂණේ මොකද උනේ? අන්න මේෂේ කියන සංකාරය මෙතන අධිවේගයෙන් සමුදෙනවා. මේෂේ කියන සංකාරය සමුදෙව වෙනවත් එක්කම පටිච්ච සමුප්පන්න, ඒ කියන්නේ මේමයි මම මේක පැහැදිලි කරලා දෙන්න අපි මේ වෙලාවක් ගත්තට මෙතන ඇත්තටම ඔව් වෙලාවක් නෑ. මේ මේ ෂණිකෝ සිද්ධ වෙනවා. එතකොට මේ දෙකේ සංකාරයේ සමුද වෙනවා එක්කම අන්න විඥානයේ සමුද වෙනවා මිසක්කා පෙර ෂණේ මේ ෂණේට විඥානය ඇවිල්ලා නෙමෙයි. බලන්න අර ශ්‍රීමක දේශනාව නෙමෙයි. එතකොට මේ අවිද්‍යා පත්‍යා මේ දෙකේ සංකාරා, මේ දෙකේ සංකාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං. එතකොට සිතකය මෙතන සමුදේ උනේ මේ දෙකේ සංකාරයේ සමුදේලා විඥානය සමුදේම තුල. එහෙම නැතුව පෙරෂණේ මේ ජනිට සිත කය ආවේ නැහැ. අන්න නාම රූප පත්‍යාසල ආයතනං. එතකොට ඒ සිත කය කියන සංකල්ප දෙක සමුදේම තුල තමයි මෙතන සල ආයතන සංකල්පේ මෙතන සමුදේ උනේ. එතකොට මේ සල ආයතන සංකල්පේ සමුදේ උනේ මේ මේසේ කියන සංකාරයේ සමුදේවීමට පටිච්ච සම්පන්නෝ විඥානයේ සමුදේ උන් නිසා ඒ විඥානය තුල මේ ආයතන සංකල්පය සමුදේ උනා. එතකොට හොඳට තේරුම් ගන්න මේ ශ්‍රී අපේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමක දේශනාව තුළින් උන්වහන්සේ පැහැදිලි කරන්නේ ආයතන හය තිබිලා නෙමෙයි මේ මොහොතේ මේ සංකාරයක් එන්නේ. පටිච්ච සමුප්පන්නව, ඒ කියන්නේ සංඥාවක් නැතුව ආයතන සංකල්ප හයක් නැහැ, ආයතන සංකල්ප හයක් නැතුව සංකල්පයක් එන්නේ නැහැ, සංඥාවක් එන්නේ නැහැ. එහෙනම් වෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්න. හැබැයි ඕක තීක්ෂණ ඥාණයෙන් තේරුම් ගන්න ගයයි බෝධි මුලයට යන්න. නිරෝධෝ නිරෝධෝති කෝ මේ භික්කවේ පුබ්බේ අනනුත්තු තේත ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියපු තැනදී මොකද උනේ? මේ සමස්ත යම නිරුද්ධ වුණා.
සංඥා නිරෝධයි, විඤ්ඤාණ නිරෝධයි, ආතනහ නිරෝධයි. එතන එහෙම නිරෝධ නූනනම් මේ නිවන පහළ වෙන්නේ නැහැ. මේ සීකන සංකාරයේ අර සිද්ධියම මෙතන වෙනවා. මේ සීකන සංකාරයේ සමුද වීම තමයි මේ ආයතන සංකල්පය පහළ වුණේ. මේවා බොරු කරන්න බෑ. මොකද බුදු පියාණන් වහන්සේ අපේ තථාගත අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව මේක. අන්න එතකොට සමුදේ වුණා. ඊළඟට මේ සීකන සංකාරයේ දැන් මෙතනම එම සමුදේ තුලම මේ යන සමුදේ තුලම නිරෝධයි, සායන්න සමුදේ තුලම නිරෝධයි, යයන්න සමුදේ තුලම නිරෝධයි. එතකොට මේ සීකන සංකාරයේ සමුදේ තුලම නිරෝධ වෙනකොට අර මේ සීකන සංකාරයේ පදනම් කරගෙන එතන නිර්මාණිච්චි පටිච්ච සම්පාද සමුද ක්‍රියාව වලියම එතනම නැවත නිරෝධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධා මේතිකන සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. සලායතන නිරෝධෝ මේ මොහොතේ. එතන මේ මොහොතේ සංඥාවක් සමුද වෙනකොට සලායතන සමුද වෙනවා. ඒ සංඥාව මේ මොහොතේ එම සමුදේ තුළ නිරෝධ වෙනකොට මේ සලායතන සංකල්පයේ එම සමුදේ තුළම නිරෝධ වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ අර කොණ්ණඤ්ඤ තවුසන් නිවන් දැක් වෙලා කිව්වේ යංකින්ති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං දෙ කොණ්ණඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යංකින්ති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං දෙ. එතකොට අන්න මෙතන හැම මොහොතක් පාසාම සංඥාවක් සමුදේ වෙනකොට සියල්ල බව වෙනවා. එම සංඥාව එම සමුදේ තුන නිරෝධ වෙනකොට සියල්ල එම භව ඌෂණය තුනම වය වෙනවා. භව ඌෂණය තුන වය. භව වය, භව වය, භවය කියලා කිව්ව තැන. එතකොට මේ මොහොතේ සංඥාව එකම එක සංඥාවක් පදනම් කරගෙන තමයි මේ භවය ගොඩනගන්නේ. හොඳයි, එතකොට අද අපි මේ වැඩමුළුවේ දෙවෙනි දේශනේ හැටියට, අද දවසේ දෙවෙනි දේශනේ හැටියට අපි මේ දේශනේ කරේ සම්මසන සූත්‍රය. එතකොට දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ මම නම් වූ කය හැම මොහොතක් පාසාම අපිට නොපෙඩුනාට නොදැන්ුණාට හැම මොහොතක් පාසාම මොකද වෙන්නේ? අධිවේගයෙන් සමුදෙනවා නිරෝධෙනවා, සමුදෙනවා නිරෝධෙනවා, සමුදෙනවා නිරෝධෙනවා. මෙන්න මේ කාරණේ ප්‍රඥාවෙන් දකිමින් එදිරෙදා කටයුතු වල නිරත වෙන්න. එහෙම වුණාම ඒක තමයි සති සම්පජඤ්ඤේ යෝනිසෝමනිකාරය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් මේ සමුදේ තමයි සමුද සත්‍යය, නිරෝධ වෙයිම තමයි නිරෝධ සත්‍යය. ඒක ප්‍රඥාවෙන් දැකීම තමයි නිර්වාණ මාර්ගය, මාර්ග සත්‍යය. ඒක නොදැක්කොත් දුක්ඛ සත්‍යය. එතකොට මේ යම් ප්‍රඥාවන්තයෙන් මෙතන මේ සමුදේ නිරෝධේ දකිමින් ඒ තම තමන්ගේ කටයුතු වල නිරත වෙනවා නම් අන්න ඒ මහා ප්‍රඥාවන්තයා චතුරාර්ය සත්‍ය දැකීම තුලින් මේ ජීවිත කාලය තුල මේ අමාමහා නිවන සාක්ෂාත් කරනවා. පැහැදිලිද? ඔන්න ඕකයි මේ සම්මසන සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ස්වභාවය. මේ සියල්ල අවසන් වෙනවා. ඒව කෝ ක්‍රේජි බික්කවේ අතීත මජ්ජානං සමනාවා බ්‍රාහ්මණාවා යන් ලෝකේ පියරූපං සාතරූපං තං අනිච්චතෝ අද්දක්කුං දුක්ඛතෝ අද්දක්කුං අනත්තතෝ අද්දක්කුං රාගතෝ අද්දක්කුං භයතෝ අද්දක්කුං යේ තණ්හා පජන්සු තේ උපදීන් පජන්සු යේ උපදීන් පජන්සු තේ දුක්ඛම් පජන්සු යේ දුක්ඛම් පජන්සු තේ පරිමුච්ඡන්සු ජාතියා ජරාය මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේ උපායාසේ පරිමුච්ඡින්සු දුක්ඛස්මාත් වදාමි කියලා පහදලා ගන්න. ඔන්න ඔය නිරෝධේ දකින්න එහෙම වෙනකොට මේ සියලු දුකෙන් නිදහස් වෙනවා කියන එක. හොඳයි, අද ධර්මදේශනේ අපි මෙතකින් සමාප්ත කරනවා. සාදු සාදු සාදු. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සාදු සාදු සාදු. මාමේ ඉදිරිපත් කරන ලද සත්‍ය දර්ශනය ශ්‍රවණය කර එම ප්‍රතිපත්තිය පිළිපදින මේ සියලුම දෙනා අත්බල් හුදීම සත්‍ය අවබෝධයෙන් අමාමහා නිවන් දකිනවා.